Megumu Pradeshi Padinchi Paul Dekaka Samajikin, Trirodrata Dekakin, Katarga Maharaha, Nurili Charakaba goes Aposemin City, Ye Pasurube. Hadanwadin a red cow, budget ticket hit, Kirite Kata Rasa, Tem Harasi Pakatu Rupia Hatsi Panahai. Ek Trirodrateka, Mava Piazaha, Ongi Arudu, Hayasaha, Tune and Vaisola Pasuna Darwantidina Saha, Masak Vice the Bilinda, the Gaman Kratabeneva. Eatrutura Mavagi Ake City, Masak Vice the Bilinda Lisa goes, Trirudratin Pitrevati Tibuna. නමුත් ඒ බව නිඳගොස් සිටි බිලින්දාගේ මව දැන සිටියේ නැහැ. කෙසේ වෙතත් මාර්ගයේ ගමන්ගත් වෑන් රථයේ කිරියදුරු අදාළ බිලින්දා දැක ඒ බව කිතුල්ගල පොලිසියට දැනුම් දී තිබෙනවා. ගෑනු කරාට නිඳ කිව්ව කොහොමද කියලා හිතාගන්න බැහැ. අතේ තියෙන මොකරි වැටුණා. ආයි එනවනේ හොයන්. වැටුණා නම් ආයි. නිඳ කියලා දීලා ඉරේ වැටුණා. මාලේම නෑ නෑ අපේ. ළමයාට තුවාලයි. තුවාලයක් තියෙනවා. කලලේ තුවාලයක් තියෙනවා. ආරේ ගෑනු මේ බයිස් Polisir call karannako. Epa epa polisi ingena kan oya kohwat yanne epa. Omin. Epa epa ara yanne epa. Video karaganna. Oh. Video karaganna. Wal lada. Poddak thiwala nawala. Baba ekkanne. Oh lama ekkanne. Baba ek lama ekkanne. Mata lama aran giya. Lama aran giya nan hari. මේ මෙයාට තුවාල වෙලා තියෙන එකේ වැඩේ පොඩ්ඩයි ඉස්සෙල්ලාම මෙයාගේ මේ රෙදියෙන් මුකුත් තිබුණේ නැහැ මේ මගේ බබාගේ රෙදියේ මේ ඔතල තියෙන මිල් පාටක තියෙන කාරේ මාලයක් හිම තියෙන එක එහෙම තියෙන ඒක පව උතාගන්න ඇති සීතල අනේ මෙතන හිටනවා බාන්නේ තම එකේ බිලිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුවයි එනුව ඔවුන් මාර්ගයේ දෙපස බිලින්දා ස්වාමීන් අපසු පැමිණෙන අවස්ථාවේදී වෙනත් මෝටර රථයකින් පැමිණි පුද්ගලයෙකු දරුවෙකු මහමග වැටී සිටි බවත් වෑන් රථ රියදුරෙකු විසින් බිලින්දා පොලිසියට බහර දුන් බවත් පවසා තිබුණා. මව්පියන් පොලිසියට යන විටත් පොලිස් නිලධාරීන් විසින් බිලින්දා කිතුල්ගල ප්‍රාදේශීය රෝහලට බාර දී තිබුණේ සිරුරේ තිබූ සීරීම් තුවාල හේතුවෙන්. අනතුරුව එම බිලින්දා කරවනැල්ල රෝහලට මාරු කරවීමට කටයුතු කෙරුණා. පසුව එම බිලින්දා කොළඹ රිච් විහාරය ළමා රෝහල වෙත මාරු කරවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළා. එම බිලින්දාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත් බිලින්දා මේ වන විට රිජ්වයාරය ළමාරෝහලේ හදිසි අනතුරු එකකේ ප්‍රතිකාර ලබන බවත් රිජ්වයාරය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවා. මේ වෙන විට දරුවා ප්‍රතිකාර ලැබීමේ මේ රෝහලේ සිටිනවා. දරුවාට කිසිම ආකාරයක අසාධ්‍ය තත්ත්වයක් නැහැ. කෙසේ වෙතත් තවදුරටත් රෝහලේ නතර කරන ප්‍රතිකාර කිරීම සඳහා අපි කටයුතු කරනවා. මේ වෙන විට දරුවා සාමාන්‍ය තත්ත්වෙන් කිරි උරාබමින් සාමාන්‍ය සිහියෙන් ඒ දරුවා ජීවත් වෙනවා. දැනට තියෙන්නේ දරුවාගේ නළල ප්‍රදේශයේ සහ නාසය ප්‍රදේශයේ සීරීම් තුවාල පමණයි. ඊට අමතරව අභ්‍යන්තර වෙන බරපතල ආකාරයේ තුවාලයක් හෝ වෙනත් ආකාරයක හානියක් සිදු වීම බවට අපට වාර්තා වෙන්නේ නැහැ. විසඥ වෛද්‍යවරුන් බව පරීක්ෂා කළ තියෙනවා. තවදුරටත් අධීක්ෂණය කරමින් පවතිනවා අපි ඉදිරියේදී හෝ යම් කිසි ආකාරයක වෙනසක් දරුවකට දක්න ලැබෙයිද කියන කාරණා පිළිබඳව මේ ප්‍රමාණයෙන් මේ දරුවා බේරීම මම හිතන්නේ වාසනාවක් නැත්නම් ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් මේ වෙනවා වාසනාවන්ත සිදුවීම් සිදු නොවෙන්න වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා අපි කාරණක අපි දෙමාපියන් ඉල්ලා සිටින අපි කැමැතියි. බිලින්දාගේ මවගෙන් රෝහල් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් අතර අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් ඇයට නඩු පැවරීමට කටයුතු කරන බවයි රෝහල් පොලිසිය පැවසුවේ.